අපි ගියා කැදැල්ලට. කැදැල්ල නෙමෙයි, කැදැල්ල මෝටර් ෂෝ 2024ට අපි ගියා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපි ඩොන්ගේ කැරේජ් එක, නැත්නම් ඩොන්ගේ ස්ටෝල් එක සෙටප් කළා. ඕල් තින්ග්ස් කස්ටම් කියන පේනවනේ, අපි ස්ටිකර් එකක් ගත්තා, ඒකත් දැන් කස්ටමයිස් කරනවා අපි. ඉතින් බැනර් එකක් එමෙ දාලා වාහනේ ස්ටිකර් එකක් කලවලා අපි මේ විදිහට පළවෙනිින් අපි වාහනේ සෙටප් කර ගන්නවා. අපි ඉතින් එක්සිබිටර්ස්ලා විදිහට හිටියේ, ඔය පෙන්නන්නේ එක්සිබිටර්ස් පාස් එකෙන්. ඉතින් පළවෙනි දා සර්ටිෆිකේට් එක යන්න උනා පාස් එකනේ. ඉතින් ගියා ඊට පස්සේ ෂෝ එක බලන්න, ෂෝ එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න මට කතාව පොඩ්ඩක් ඇවිද්දා. ඔය සෙන්ටර් ලයින් එක බලන්න, එතන දැනන ඔව්. ඉතින් වාහන ගොඩක් ඇවිල්ලා තිබ්බා, සමහර වාහන හිතා ගන්න බැ ලංකාවේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් වාහන තියෙනවා, වීඩියෝ බලන්න ඉස්සරහට. අපි ඩොන්ගේ වීඩියෝ හැදුවා. පළවෙනි වීඩියෝ මේ ගත්ත. මිනේ මයිකේ ඔන් කරලා නැහැ. මේ තියෙන්නේ ෂෝ එක ගැන පොඩි විස්තරයක් කියනවා. මේ බිල්ඩින් එකේ කැදැල්ලක් තිබ්බා. කැදැල්ල තමයි පිටිපස්සෙ තින්නේ. 50-60 තමයි තිබ්බේ. තුලේනම් පොඩ්ඩ ඉඩ මදි වාහන වලට මම දැක්ක විදිහට තව ටික ඉඩ තිබ්බනම් හොඳයි. තියෙන්නේ ඩිලෝ අයියා ටෝල් එක. බලන බයික් ගොඩාක් තියෙනවා. මැද තියෙන බයික් ටිකේ බලන්න දෙයක් නැති. මොකද ස්ප්‍රේ කරලා දාන තරම් යාලේ ස්ටෝල් එකේ ලොකු මදි. අපි වීඩියෝ එකක් ගන්න ඕනේ කිව්වම අයියෝ මේ බයික් එක ඇකිලියට අරගෙන අපේ ඩොන්ට වීඩියෝ එකක් හදන්න විස්තරයක් කිව්වා. ඉතින් මේක නෝඩන් එකක්. මේක ලංකාවේ ස්පෙෂල් නෝඩන් එකක්. විශ්වාස කරන්න පුළුවන් මෙච්චර බලන බයික් එකක් කැවිලිත් ගියා කිව්වම ඒ වගේ බයික් එකක බ්‍රේක් වත් හරියට වදින්න නැති මම දැකලා තියෙනවා. මේක කැවිලිත් ගියා කිව්වම මන්න තාම විශ්වාස කරන්නේ නැහැ. යනවා දකුණකම් මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වීඩියෝස් ඔක්කොම බලපන් ඩොන් ගාව තියෙනවා ඒගොල්ලන්ගේ වීඩියෝස්. ඉතින් මේ වගේ නෝඩන් වීඩියෝස් තාම ගොඩක් තියෙනවා අපේ. මේ තියෙන ඉලෙක්ට්‍රික් ස්කූටි එක මේක ලංකාවේ අලුතෙන් ඇවිල්ලා තියෙන අවුරුද්දක් අන්න ලංකාවට ඇවිල්ලා. ඒ ගැන තියෙනවා. ඊට පස්සේ මෙතන හිටියා ඉකෝ ටැබ්ලට් එක හිටියා. ඉකෝ ටැබ්ලට් ස්මාර්ට් පර්සල් පාවිච්චි කරන ඉකෝ ටැබ්ලට් එක. ඒගොල්ලෝ ගැන වීඩියෝ එකක් අපි හැදුවා. මේගොල්ලෝ අලුත් ක්ලබ් එකක්. මේගොල්ලෝ පළවෙනි පාර තමයි ෂෝ එකට ඇවිල්ලා තියෙන්නේ, මේ මොටර් ෂෝ එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔක්කොම තියෙන්නේ පොඩි බයික්. ඒ කියන්නේ එන්ජින් කැපැසිටි එකකින් අඩු බයික් නෙමෙයි, සයිස් එකකින් පොඩි බයික්. ඉතින් මෙතන ගොඩක් බයික් තියෙනවා. මේගොල්ලෝ බයික් සම්පූර්ණ කස්ටම් හදපු බයික් එකක් තිබ්බා. එක එක චැලි වර්ගෙ ගොඩක් තියෙනවා. Open sunroof. මේ බලාගෙන පුළුවන් ඉන්නේ ඔයගලන්ට කැදැල්ල. කැදැල්ලෙත් තිබ ඇඳන් මෙට එකේ දේවල් තිබා, පුටු ගෙවල් හදන කට්ටිය, එක එක දාදි පර්ෆියුම්, එක එක දාදි කට්ටිය තියා. ඊට පස්සේ මේ තියෙන ජේන්සි මල් වාහනය සද්දේ නැහැ. ඩීසල් වාහනය, පෙට්‍රල් වාහනයක් තරම් සද්දේ නැහැ. මට හිතා ගන්න බෑ. ආලු තාක්ෂණයේ දිදී ඒ වගේ දිනු දිනු ඒවා ඒ මේ තියෙන මේ මිනි ක්ලබ් එක. මේකේ තියෙන රේස් පදින වාහන ඉඳන් තියෙන ඒගොල්ලන්ගේ මොඩිෆයි කරපු තියෙනවා. මිනි එකට බයික් එන්ජින් තියලා තියෙනවා. ඉතින් ස්ටොක් එන්ජින් තියලා තියෙනවා, මොඩිෆයිඩ් එන්ජින් තියෙනවා. ඉතින් ඒවා අපිට ඩොන්ගේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඩොන්ගේ වීඩියෝ එකේ තියෙනවා මේ මොඩිෆයිඩ් කාර් එක ගැන කතා කරනවා. ස්ටොක් කාරත් මේන්ටේන් කරනවා. ඉතින් ඒක ක්ලබ් එකත් හරි ඉන්ටරෙස්ටිං ක්ලබ් එකක්. ඊට මේ තියෙන මෝටර් සයිකල් ක්ලබ් එක. මේගොල්ලන්ගේ තැන වාහන ටිකක් තිබ්බා. මේගොල්ලන්ගේ තියෙන කස්ටම් වාහන තියෙනවා. ඊට පස්සේ හාලියක් තියෙනවා. හාලිය එක තමයි මම ආසම උනේ මේගොල්ලන්ගේ වාහන වලින්. මාන සද්දයක් තියෙන්නේ. හරි ලස්සන සද්ද. කියන්නේ නිකන් සංසම් ගාන තරම් වලට ගහන අනිත් බයික් ඉන්දියන් බයික් වගේ නෙමෙයි. හරි ලඟුරු සද්දයක් ඒක. ඊළඟ බලන්න ඕනේ. දැන් ස්ටන්ට් කරනවා. ටීම් දෙකක් කියලා ස්ටන්ට් කළා. මට එක ටීම් එක නම් මතක නැහැ. හරි නින්ජාස් කියන ටිබ්බේ වලන්ට කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා මේ ටීම් එකේ නම. කමෙන්ට් කරන්න මේ ඒගොල්ලෝගේ ටී-ෂර්ට් එකක් ගන්න දෙන්නේ. ඒගොල්ලෝ අඳින කවුරුහරි ඉන්නවා නම් කමෙන්ට් කරන්න නම. මේන් ස්ටන්ට් ටීම් එකේ ඉඳීදී 90 ° තමයි ෂෝ එකක් එමු කළා. හවස ඒගොල්ලෝ ප්‍රැක්ටිස් ස්ටන්ට් ටික මම දාලා තියෙනවා 90 ° ලාගේ. මේ තියෙන්නේ ඒක ෂෝ එකේ කැල්කියුලේටර් මම අඳින දාන්න.
ඒක පරිණාමය. ඔබ මේ මාගේ කිසි බයිකක් තිබිටද?